ඉතින් කොහමදලුවන අදත්මයි YouTube channel එකට ආව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මං දැන් ටැංක් එක හැදුවා. ඔයාලා දකින්න තියෙන මීට කලින් වීඩියෝ වල ඊට පස්සේ හાર્ඩ්ස්කේප් එක හැදුවා. ඊට පස්සේ ටිකයි වෙනස් වුනේ. ඉතින් මට හිතුණා ටැංක් එක සයිකල් කරලාම මාළුවව දාලා පෙන්වන්න. මොකද එතකොට සෙටප් එක කරන විදිය නම් ඇත්තටම ගන්න බෑ. මොකද මේ වීඩියෝ කරන්නයි එතකොට සෙටප් එක එක දිගට කරගෙන යන්නයි මේ ගොඩක් කරදරයි. ඉතින් ඒක නිසා හිමීට එහෙම මම පාඩුවේ කරගෙන ගියා. දවස් දෙකක් තුනක් වගේ ගියා ප්ලාන්ට් මෙව්ව කරලා. ඊට පස්සේ සයිකල් කරා සති දෙකක් තුනක් වගේ. ඉතින් මාළුවව අපි දාගමු. ඉතින් එහෙම තමයි. හැත්තරම යාළුවනේ ගොඩක් ලස්සනයි රෑන්ක් එක. ඉතින් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ගම අපි වීඩියෝකට යන් ටැංක් එක සෙටප් කරපු නැති හින්දා මං විනාඩියක මොන්ටාජ් වීඩියෝ එකක් දෙන්න. මේන් තියෙන ප්ලාන්ට් ටැංක් එක ඇත්තටම යාළුවනේ ඉතින් ගප්පි දෙන්නෙක් මම මේකට දැම්මා. ඇත්තටම ඩෙංගු ආවොත් කියලා බය හින්දාම ලස්සනයි ටැංක් එක. ඉතින් අපි මාළුවව දාගමු. ඉතින් ඊට කලින් මේ විදිහට චුට්ටක් බලන්න. ඇත්තනම් මම ප්ලාස්ටික් ගස් දෙකක් එකතු කර ප්ලාන්ටට් කඩේ ගන්න තිබ්බේ නැහැ. මේ ඔක්කොම මගේ ගෙදර තිබිච්ච ඒවා. පේනවනේ ඉතින් ওই විදිහට තමයි ලස්සන. ඉතින් අපි මාළුවව දාගමු. ඉදියාලුනේ ඉදර තමා කැමරා එක නම් ටිකක් වැහුණා. හාෆ් මූන් බෙටා කෙනෙක් කොහොමද ලස්සනයි නේද? මාරම ලස්සනක් තියෙනවා. ලස්සන නැතුව නෙමෙයි. එහෙනම් අපි ලයිට් එක ටිකක් මෙහාට කරමු. කලර් එක හොඳටම හොඳයි. මාරම ලස්සනක් තියෙනවා. ප්ලාන්ට් ටැංක් එක නම් මෙයාගේ කෙනෙක් මාරම ලස්සනක් තියෙනවා. මාරම බියුටි. ඉතින් මෙයා ගෙනල්ලා දැන් මාසයක් විතර වෙනවා. මං ඉන්නවා. ඉතින් අපි මොන්ටාජ් එකකට සෙට් වෙමු. දකින්නති ටැංක් සෙටප් එක මම විනාඩියක මොන්ටාජ් වීඩියෝ එකක් දුන්නා. ඉතින් මේ විදිහට තමයි දැන් ගොඩක් ලස්සනයි ටැංක් එක. ඕකට තව නියොන් ට්‍රෙට්‍රා 10ක් 12ක්වත් ගෙනල්ලා දාන්න ඕනේ. එක නියොන් ට්‍රෙට්‍රා ගෙනයි හිටියේ. අනිත් එක නම් මොකක් හරි වෙලා මැරුණා. ඊට පස්සේ බෙටා ඉන්නවා. දැක්කනේ බෙටා හාෆ් මූන්. බෙටා කෙනෙක් මාර්ම ලස්සනයි. ඊට පස්සේ ඒ විදිහට තමයි. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නම් ආයි කියන සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා අපිට සබ්ස්ක්‍රයිබ් ලක්ෂයට යන්න උදව් කරන්න ඉතින් යාළුවනේ. ඉතින් අදට අපි යනවා අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.